දත්තල සංවේදීතාවය නිසා ඇතිවන වේදනාව ඔබත් පරාජය කරන්න. Dove Sensitive Expert by Signal. කොළඹ වරායේ නැගෙනහිර පාරයන් යෝජනාව පිළිබඳ රටතුළ මතුව ඇති විරෝධය ඉන්දියා අක්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට සැලකීමේ අරමුණින් වරාය වෘත්තීය සමිතිය එකමුතුව අද මෙරට ඉන්දියා මහකොමසාරිස් කාර්යාලය වෙත සංදේශයක් රැගෙන ගියා. නමුත් එම මහකොමසාරිස් කාර්යාලය සංදේශය බාර ගැනීම ප්‍රතික්ෂේප කර තිබුණා. ජාතික සම්පතක් පිළිබඳව අඩුම තරමේ ලංකාවේ වෘත්තිකයන් බාර දෙන ලියුමක් බාර ගන්නවත් කැමැති නැති ඉන්දියාවට අපි ලංකාවේ ආර්ථික මර්මස්ථානයේ වැදගත්ම එක දෙනවද කියලා අපි ලංකාවේ මිනිසුන්ගෙන් අහනවා. මෙතර මහ සංගරත්නය තුළු පාර්ශවකීපයක් මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. අදානි කියන්නේ ඉන්දියාවේ තිබිච්ච ජවහර්ලාල් නේරු වරාය නැති කරලා එයාගේ වරායක් බිහි කරගත්ත කෙනෙක්. තමන්ගේ රටේ තිබිච්ච ඒ වගේ වැදගත් වරායක් නැති කරලා කම්පැනියට අයිති වරායක් බිහි කරා නම් අදානි අපේ රටේ වරායක් අරගෙන මොකක් කරයිද කියලා හිතන්න බැරිද අපේ ආණ්ඩුවට? මේක අපේ රටේ ජාතියේ ඉරණම තීරණය කරන අවස්ථාවක්. අතීත විරුවන් හැටියට මේ රටේ නම් ලියවුනේ පාවදුන්නු අය देश අදේක විපාක අපි විඳිනවා මේ එන හැම ආණ්ඩුවක්ම ඇමරිකන් කාර්ය ඉන්දියන් කාර්ය චීන රට සතුටු කරන්න මහන්සි ගන්නවා මිසක් මේ ශ්‍රී ලංකාවේ ජනතාව සතුටු කරන්න කවද්ද උත්සාහ කරන්නේ ආශිර්වාද පූජාවක් නෙමෙයි මේ හාමුදුරුවෝ මේ කරන්නේ දේශපාලන පූජාවක් දන්නේ නැහැ කියලා කියන ඇති නමුත් පින්වත්නි කිය යුත්තේ කල යුත්තේ අපි කරන්න ඕන හල යුත්තේ හරන්නට ඕන යුක්තියට ගරු කිරීමත් අයිත්‍යයට පහ පහර දීමත් තමයි අපේ එකම සංකල්පය මේ සාමින්නාන්සේලා තමයි අපිට ආණ්ඩුවක් හදලා දුන්නේ ජනාධිපතිතුමා බලයට පත් කරන්න කටයුතු කරපු මේ නායක සාමින් වහන්සේලාගේ අකංගතාවයකින් තමයි කළයුතු කාර්ය පිළිබඳව තීන්දුවක් ගත යුතු වෙන්නේ පහුගිය දවස්වල ආවා ඉන්දියාවේ විදේශ ඇමති ඉන්දියාවේ අර කොරෝනා වලට දෙන එන්නත ඉස්සෙල්ලම මෙහෙට දෙනවා කියලා කිව්වා දැන් දෙන්නේ එතකොට අපි ඒ දවස්වල කිව්වා මෙයාවේ එන්නත් කතාවට නෙමෙයි වරාය අරගෙන යන්න තමයි ආවේ කියලා දැන් වරායේ පිටර අර්බුදය තියලා තියෙන නිසා එන්නත් බ්‍රේක් කරලා දින් ඉන්දියාව හිතනවා නම් මේ එන්නත බ්ලොක් කරලා ඒක නතර කරලා ඉවර වෙලා මේකට ජනතාව පොළඹව ගන්න පුළුවන් වෙයි කියලා මං කියන්නේ ඉන්දියාවේ එන්නතක් වෙනුවෙන් වරාය දෙනවට වඩා හොඳයි කොරෝනා හැදලා මැරෙන එක. ලීව ආයුෂ් කොහොම්බ ෂැම්පෝ දිගු ගණිති වරලසකට